කඩවත ගණේ මුල්ල මාර්ගයේ වැලි පිල්ලව හන්දියට නුදුරින් පිහිටා තිබෙන තෙදවත් මන්දිරයකි. වසර 100කට ආසන්න පැරණි සුවිසල් වෘක්ෂ ගහණයකින් වට වී ඇති හේයින් මාර්ගයට පැහැදිලිව දැర్శණය වන්නේ මන්දිරයේ මැදින් නැගී ඇති ශ්වේත වර්ණ සමචතුරස්‍රාකාර කුළුණ පමණකි. හිටියාව පරකන්දෙනිය කොස්සින්න අමුණුගොඩ සූර්යපාලුව වැනි ගණේ මුල්ල අවට සුන්දර ගම්මාන රසකටම ආවරණයක් බඳු මේ සුන්දර නිර්මාණය කරන ලද්දේ වාසල මුදලි දොන් රාබියෙල් කුමාරසිංහ ජයකොඩි විසිනි. 1871 දී ගණේ මුල්ලේ මහවලව් වත්තේ විසරුමත් වලව් පවුලකට දාව උපන් රාබියෙල් තරුණයා තම සික්කත් එංගල්තිනා වැලි විට නම් තරුණිය සමග වූ ප්‍රේම සම්බන්ධයට දෙමාපියන් විරුද්ධ වූ නිසාවෙන් රුපියල් 50ක් පමණක් අතේ ඇතිව වර්ෂ 1890ට ආසන්න කාලයේ නිවසින් පිටමන් වීය. එතෙන් සිට තම සහකාරිය සමග ජීවන ගමන ආරම්භා දක්ෂ තරුණ ව්‍යවසායකයෙකු ලෙස සුළු පරිමාණ ව්‍යාපාරයන් නියදී සිටි ඔහු ගමන් අප්පුහාමි ලෙස ප්‍රසිද්ධ විය. මේ අතර බ්‍රිතාන්‍යයෙන් විසින් කඳුකරයේ වගා කළ කෝපි තේ ආදී වගාවන්හි පළදාවන් කොළඹට ගෙන ඒමට අශ්වකෝච්චිය ප්‍රමාණවත් නොවු නිසා ස්ථීර දුම්රිය මගක් ඉදිකිරීම වර්ෂ 1858 දී ආරම්භ කෙරිණි. මංගල දුම්රිය ගමන ආරම්භ වී ඇත්තේ 1864 දෙසැම්බර් 20 වෙනි දින අබේ පුස්ස දක්වාය. මේ අයුරින් ප්‍රසාරණය වූ ලංකා දුම්රිය සේවයට 1895 වෙරළ දක්වා දුම්රිය මාර්ගය, 1905 උතුරු දුම්රිය මාර්ගය, 1914 මන්නාරම මාර්ගය, 1919 කැලණි වැලි මාර්ගය, 1926 පුත්තලම් මාර්ගය සහ 1928 දුම්රිය මාර්ගයේ මඩකලපුව සහ ත්‍රිකුණාමලය දක්වා යන දිගු කිරීම් එකතු කෙරිණි. මේ දුම්රිය මාර්ග සංවර්ධනයට සිල්පර කොටන් සැපයීමේ කොන්ත්‍රාත් කරුවෙකු ලෙස දොන් රාබිය ජයකොඩිද එක් විය. ව්‍යාපාරයේ දක්ෂයෙක් වූ ඔහු කලට වේලාවට තම කාර්යන්නිම කිරීමෙන් රජයේ විශ්වාසය දිනාගත්තේය. කොන්ත්‍රාත් ව්‍යාපාරවලින් සපයාගත් මුදල් නැනවත්ව රේන්ද ව්‍යාපාරයේ සහ විශාල පොල්ලිඩම් මිලදී ගැනීමට යෙදූ ඔහු ධන කුවේරයෙකු බවට පත් විය. කොලියා පිටියේ නාරංගල්ල, ඇපල දෙනිය, පූගල්ල, යාය, බරිගොඩ, පිදුම සහ බෝහින්ගමෝ යන වතු යායන් ඇතුළු අක්කර දහස් ගණනක ඉඩම් ඔහු සතු විය. එම ඉඩම්වල පොල් වියලා කොප්පරා බවට හැරවීමේ මහා පරිමාණ ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගිය ග්‍රාබියෙල් මුදලිගේ කොප්පරා ස්ටෝර් පිහිටා තිබුණේ කොළඹ ග්‍රෑන්ඩ් පාස් හිය. වර්ෂ 1920 දී ගම්පහ ගණේ මුල්ලේ තම නිවස ඉදිකිරීමට පටන්ගත් ඔහු 1925 පමණ වන විට එහි ඉදිකිරීම අවසන් කළේය. මෙහි ගෘහ නිර්මාණ ශිල්පියා මුස්ලිම් ජාතිකයෙකු ලෙස සැලකේ. මේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පැමිණි කම්කරුවන් වැඩ නිමවීමට ගත වූ වසර 5ක පමණ කාලය නිමවන තෙක් අවට ඉඩමේම තාවකාලිකව පදිංචි කොට ඇත. කඩවත ගණේ මුල්ල මාර්ගයට මායිම්ව ඉදි වූ ජයකොඩි වලව්ව අක්කර ගණනාවක් වූ විශාල බිම් කඩක ඉදිකොට තිබුණි. පෙලින් පෙළ කරුණු නැගුණු ආරුක්කු හැඩයගත් අලංකාර තාප්පයකින් මාර්ගයට මායිම් වූ මේ ප්‍රතාපවත් ප්‍රසාදය දවල වාර්ණිත බිත්ති, උඩුමහලෙන් එළියට පැන ඇති පියස්සෙන් යුත් කුඩා බැල්කනි, උඩුමහල් දරාගත් විශාල කුළුණු, ලී සහ යකඩ කැටයම් ගරාදියෙන් වට වූ සොල්දර සහ ලංකාවේ අනිකුත් කිසිම වලව්වක නොදක්නා ලද ගොඩනැගිල්ල මැදින් අහසට නගින උස්සු සමචතුරස්‍රාකාර කුළුණකින්ද සමන්විතය. මේ මන්දිරය පිණිසම නිර්මාණය කළ කළුවර ආදී වටිනා දැවයෙන් නිර්මිත ගෘහ භාණ්ඩයන්හි ජයකොඩි පවුලේ සංකේතය වන ජය යන සලකුණු යොදා ඇත. මින් සමහර භාණ්ඩ ජයකොඩි මුදලි එංගලන්තයේ සමාගම් විසින් වලව්ව වෙනුවෙන්ම නිර්මාණය කොට ආනයනය කළ ගෘහ භාණ්ඩය. වර්ෂ 1980 දී ආරම්භ කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ කඳවුර පිහිටා ඇති ඉඩමද ගණේ මුල්ල 15 යාකොඩ ජයකොඩි වත්ත, ගණේ මුල්ල ජයකොඩි මහාවිද්‍යාලය වැනි ඉඩම් පෙර ජයකොඩි වලව්වට සතුව තිබූ ඉඩම්ය.
කාලානුරූපව මේ අයුරින් බෙදී ගිය ජයකොඩි වලව්වේ ඉඩම් වලින් වලව්ව පිහිටි ඉඩම පමණක් මේ වන විට ඉතිරිව තිබේ. දොන් ග්‍රාබිය ජයකොඩිට එවක බ්‍රිතාන්‍ය කිරීට ආණ්ඩුව විසින් වර්ෂ 1922 ජූනි මාස 3 වෙනි දින මුහන්දිරම් පදවියද 1940 ජූනි 13 වෙනි දින වාසල මුදලි පදවියද ප්‍රදානය කොට තිබේ. ග්‍රාබිය සහ එංගල්තිනා ජයකොඩි යුවලට වර්ෂ 1901 ජනවාරි මාස 21 වෙනි දින පුතෙක් උපන් අතර පවුලේ එකම දරුවා වූ ඔහුට දොන් එඩ්වින් කුමාරසිංහ ජයකොඩි යනුවෙන් නම් තැබිණි. කොළඹ වෙසි විද්‍යාලයෙන් සහ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු මාතර අමරසිංහ පවුලේ තරුණියක වූ සිරිතත්තා අමරසිංහ සමග විවාහපත් විය. ඔවුන්ට පිරිමි දරුවන් 2 දෙනෙක් සහ ගැහැණු දරුවන් 5 දෙනෙක් ලෙස දරුවන් 7 දෙනෙකි. මෙයින් පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවෙක් අවාසනාවන්ත ලෙස අකාලේ මිය ගිය අතර ඉතිරි දරුවන්ගෙන් වැඩිමහල් දියණිය වූ හේමකාන්තා ජයකොඩි කටාන රණසිංහ පවුලේ සේනක රණසිංහ සමගද දෙවැනි දියණිය රම්‍යකාන්තා ජයකොඩි හොරණ දොස්තර පී.ආර්. වල්පිට සමගද තෙවන්නා වූ දියණිය හේතුමතී ජයකොඩි කාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රූපා කරුණාතිලක සමගද විවාහ විය. පවුලේ සිව්වන්නා වූ කමලවර්ණ කුමාරසිංහ ජයකොඩි පුත්‍රයා විවාහ වූයේ කෑගල්ල මීදෙනිය පවුලේ කාන්ති මීදෙනිය සමගය. පවුලේ පස්වැන්නා සහ බාලයා වූ ජයස්වීනි ජයකොඩි දියණිය බලංගොඩ දොස්තර නිහල් මහවල තැන්න ජයවර්ධන සමග විවාහ විය. ජයකොඩි පවුල විසින් සමාජ සේවා කටයුතු වෙනුවෙන් නොයෙකුත් පරිත්‍යාග කොට ඇති අතර දොන් ග්‍රාබිය ජයකොඩි මුදලි විසින් තමාගේ බණ්ඩාරවෙල පිහිටි පවුලේ නිවාඩු නිකේතනය දෙවැනි ලෝක යුද සමයේ බණ්ඩාරවෙල විශාකා බාලිකා විද්‍යාලය පවත්වාගෙන යාම සඳහා ලබා දී ඇත. එඩ්වින් කේ ජයකොඩි මහතාගේ බිරිඳ වූ සිරිදත්තා ජයකොඩි මහත්මිය වර්ෂ 1960 මාර්තු මස 19 වෙනි දින පැවැත්වූ මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කොට ඡන්ද 942ක් ලබාගත් නමුත් පාර්ලිමේන්තු වරම් අහිමි විය. ඇය විසින් කිරින්ද මහාවිහාරය, විජිතපුර විහාරය, යුදකනා විහාරය සහ ඇල්පිටිය විහාරමාදේවි පිරිවෙන යන විහාරයන්හි ඉදිකිරීම් කොට ඇති අතර වැලිපිල්ලාව කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකොට පරිත්‍යාග කොට ඇත. ඇය විහාර මහදේවි කුලගණ සමිතියේ නිර්මාණතු වන අතර කොළඹ හිටපු නගරාධිපති එම්.එච්. මොහොමඩ් විසින් කොළඹ වික්ටෝරියා උද්‍යානය විහාර මහදේවි උද්‍යානය ලෙස නම් කළේද ඇයගේ ඉල්ලීම නිසාය. දොන් කමලවර්ණ කුමාරසිංහ ජයකොඩි මහතා වර්ෂ 1937 ඔක්තෝබර් මාස 20 වෙනි දින උපත ලද අතර කොළපිටිය ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු මහර ගම් කාර්ය සභාවට තරඟ කොට එහි සභාපති ධුරයට පත්විය. තවතුරටත් දේශපාලයේ නියැලුණු ඒ මහතා 1983 මහමැතිවරණයේදී මහර ආසනයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කොට ඡන්ද 29,944ක් දිනාගෙන පාර්ලිමේන්තුවට ඇතුළු විය. ගණේමුල්ල වැලිපිල්ලව ජයකොඩි මහාවිද්‍යාලය එතුමාගේ ඉඩමක ඉදිකොට පරිත්‍යාග කර ඇත. ජයකොඩි වලව්වේ නිර්මාතෘ වාසල මුදලි ග්‍රාබියල් ජයකොඩි වර්ෂ 1951 මැයි මාස 12 වෙනි දින අභාවප්‍රාප්ත විය. ඔහුගෙන් පසු ජයකොඩි වලව්වේ හිමිකාරීත්වය පැවරුණු එඩ්වින් ජයකොඩි මහතා 1981 පෙබරවාරි මාස 21 වෙනි දින අභාවප්‍රාප්ත විය. ජයකොඩි පරපුරේ වරව්වේ අවසන් හිමිකරු වූ කමලවර්ණ ජයකොඩි මහතාද වර්ෂ 2007 ජූනි මාස 17 වෙනි දින අවසන් ගමන් ගිය හේයින් වලව්වේ වර්තමාන භාරකාරිය ලෙස ඔහුගේ බිරිඳ වන කාන්ති ජයකොඩි මහත්මිය වාසය කරයි.